දවස කීපයකට පෙරදී උතුම් පිය පදවිය ලැබූ ජනප්‍රිය නිවේදකෙක් මෙන්ම ජනප්‍රිය ගායකයෙක් හා සංගීත ගුරුවරයෙකු පේශල මනෝජ් ගැනයි මේ දිගහැරුම. කොහොමද මේ දවස්වල ජීවිතය හොඳින් ගෙවෙනවා ගැටලුවක් නැහැ. කලා කටයුතු වල විස්තර කිව්වොත් අලුත් වැඩ කටයුතු කීපයක්ම මේ දිනවල සැලසුම් කරනවා. අලුත් ගීතයක් කරන්න වගේම බෑන්ඩ් එකේ වැඩ කටයුතු ඇකඩමි එකේ වැඩ කටයුතු කරගෙන යනවා. ෆ්‍රෙන්ඩ්ස්ටා වැඩසටහනේ ආරාධිතයන්ගේ රෙදි ගලවනවා කියලා බොහෝ දෙනෙක් චෝදනා කරනවා. ඒ ගැන ඔබ දක්වන අදහස කෙනෙකු එකී තත්ත්වයට පත්වන්නේ සමාජය තුළ ඔවුන් හැසිරෙන ආකාරයෙන් වගේම ක්‍රියා කරන ආකාරය මතයි. ඒක විනෝදාත්මක වැඩසටහනක්. විදේශීය රටවල විනෝදාත්මක වැඩසටහන්වල කලාකරුවන් පැමිණ විට ඔවුන් එකී වැඩසටහනේ ස්වභාවය අනුව හැඩ ගැහෙනවා. ඒ වැඩසටහනේ ස්වභාවයයි ඒක ලොකුවට හිතාගෙන දඟලන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. තෙවැනි සිදුවීම් නිසා කලාකරුවන්ට කටකතා නිර්මාණය කොට මඩ ප්‍රහාර එල්ල කරනවා නේද? ඒ සම්බන්ධයෙන් එක උදාහරණයක් මට කියන්න පුළුවන්ද? මන් දැනුවත්ව එවැනි සිදුවීම් වෙලා නැහැ. සංජානාගේ BMW කතාව ඒක විනෝදාත්මක අංගයක් පමණයි. ඒ කටකතා වලින් ඇයට හානියක් වුණේ නැහැ. එයින් ඇයට ලැබුණු ප්‍රසිද්ධිය ගැන ඇය තවත් වැඩසටහනකදී මට ස්තුති කළා. ප්‍රසිද්ධ වගේම අප්‍රසිද්ධ බොහෝ විශාරද තනතුරු දරුවත් එයින් සංගීත ශාස්ත්‍රයට ලැබුණු දායකත්වයේ සීමිතයි නේද? ඒ එක්තරා විභාගයක් පමණයි. ඒ නිසා ඕනෑම කෙනෙකුට විශාරද තත්ත්වයට පත් වෙන්න පුළුවන්. නමුත් විශාරද වීමට වඩා වැදගත් වන්නේ පාඨමාලාව නිවැරදිව ප්‍රගුණ කිරීමයි. එකේ සහතිකයේ ලැබුවත් පාඨමාලාවේ අන්තර්ගතයේ එහි දැනුම නිවැරදිව උකහා නොගත්තොත් එයින් ප්‍රතිඵල ලබන්න අපහසුයි. ඔබ පවසන විදිහට වර්තමානයේ විශාරදයන්නේ සහතිකයට පමණක් සීමා වෙලාද? එහෙම කියන්න අපහසුයි. නමුත් මම පෞද්ගලිකවම මගේ නමට විශාරද වගේම නිපුන් කියන තනතුරු එකතු කරගන්න කැමති නැහැ. මම කැමති වැඩක් කළා ශේස්ත්‍රයේ නමක් දිනාගන්නයි. එකී තනතුරු භාවිතා කිරීම හෝ නොකිරීම එක එකයිගේ රුචිකත්වය අනුව වෙනස් වෙනවා. ඒවා හුදෙක් විභාග පමණයි. ඒ උසස් පෙළ සමත් සාමාන්‍ය පෙළ සමත් නමට ඉදිරියෙන් එක් කරගත්තා හා සමානයි. සංගීත ශාස්ත්‍රයේ ඉදිරි අධ්‍යාපනයට බොහෝ දෙනෙක් ඉන්දියාවට යනවා. එසේ විදේශගත වෙන්නේ ලංකාව තුළ ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති නිසාද? සංගීත ශාස්ත්‍රයේ උසස් අධ්‍යාපනයට අපේ රටේ පහසුකම් තියෙනවා. නමුත් අපේ රටේ සංගීතයේ පාදක වී තිබෙන්නේ හින්දුස්ථානී සංගීතයටයි. ඒකී රාගධාරී සංගීතයේ විශ්වවිද්‍යාලය තුළ හැදෑරීමට අවකාශ තිබුණත් බොහෝ දෙනෙක් ඒකී විෂයේ උපන් දේශයට ගිහින් හදාරනවා. සංකල්පයෝසේ බිහිවන ගායක ගායිකාවන්ට ශාස්ත්‍රය තුළ පැවැත්මක් ගොඩනගා ගන්න අපහසුයි. තරු සංකල්පය රියැලිටි කලාවක එක ලෝක ව්‍යාප්ත දෙයක්. අපේ රටේ තියෙන ප්‍රධාන ගැටලුව නවකයන්ට පැවැත්ම ගොඩනගා ගන්න තරම් සංගීත ශාස්ත්‍රයේ පුළුල් කර්මාන්තයක් නොවීමයි. බොහෝ දෙනෙක් ශාස්ත්‍රයට බිහිවන්නේ වෙනත් කෙනෙකුගේ ගීත ගායනා කළා. ඒ නිසා ඔවුන්ට තමන්ගේ ගීතයක් ගායනා කර අනන්‍යතාවය ගොඩනගා ගන්න අපහසුයි. ඒ වගේම සංගීත ශාස්ත්‍රයේ පිළිබඳ පුළුල් හැදෑරීමක් නොමැති වීම හා යාවත්කාලීන නොවීම වැනි හේතුන් ඊට බලපානවා. එක රැයකදී තරුවක් කඳ මුදුනට ගෙන ගියත් කඳ මුදුන තුළ රැඳී සිටීම පිළිබඳ අවබෝධයක් එකී ගායකයාට හෝ ගායිකාවට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් කරු කඳ උඩ අනාථ වෙනවා. ගායකයන්ව සමාජයේ ප්‍රසිද්ධ වුණත් දක්ෂ වාදකයන් හයිලයිට් වෙන්නේ නැහැ. ඒකට හේතුව ලංකාවේ මිනිස්සු සංගීතය අහන්න පුරුදු වෙලා නැහැ. මිනිස්සු සංගීතය කියලා අර්ථකථනය කරන්නේ ගායකයන්ව පමණයි. අපේ රටේ සංගීතය අහන ප්‍රසංග පැවැත්වෙන්නේ නැහැ. ශිව කුමාර් ශර්මා වැනි සංගීතඥයන්ගේ වාදනයන් සවන් දෙන ශ්‍රාවක පිරිසක් ලෝකයේ ගොඩනැගී තිබෙනවා. ඔවුන්ගේ රාගයන් රස විඳිනවා. අපේ රටේ පවතින්නේ ගීත කලාවක් පමණයි. ගායකයන්ට වඩා බාධකයන් ඇතැම් විට සංගීතයෙන් ප්‍රවීණ තත්ත්වයට පත් වී තිබෙනවා. නමුත් මිනිසුන් හතරෙන් තුනක් හඳුන්වන්නේ බාධකයන් ලෙස අනන්‍යතාවය ගොඩනගාගත් අතලොස්සක් පමණයි. සංගීත ශාස්ත්‍රය තුළ ගායකයෙක් වීම එතරම් අසීරු කටයුත්තක් නෙවෙයි. සංගීතයේ වෙනුවට ගීත රසවින්දනයට පමණක් ප්‍රේක්ෂකයා කොටුවන්නේ වාදකයන් නිහඬ නිසා නේද? මේකේ ප්‍රවණතාවය ගොඩනැගෙන තියෙන්නේ මාධ්‍ය තුළින්. අතීතයේ ගුවන් විදුලිය තුළ සංගීතයට සවන් දීමට කෙටි ගුවන් කාලයක් වෙන් කළා. නමුත් වර්තමානයේ ස්ලෝ එකක් අහන්න, රාගයක් අහන්න, තිම්පනි එකක් අහන්න මාධ්‍ය ඉඩක් වෙන් කළා නැහැ. අන්තර්ජාලය තුළින් ඒවා රස විඳින්නට හැකියාව තිබීම තුළ තාරුණ්‍ය එකී රසවින්දනයට යොමු වී තියෙනවා. එය හොඳ ප්‍රවණතාවයක්.
ස්පේෂලිගේ කටවැහින්නේ ඉරාජ් ඉස්සරහා විතරද එහෙම දෙයක් නැහැ ඉරාජ් මගේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් කතා කරනකොට මං කටවහන් ඉන්නවා ඉරාජ් කියවෙනකොට මමත් කියවන්න ගියොත් ප්‍රෝග්‍රෑම් එකෙන් වැඩක් නැති වෙනවා කතාකරුවන් තමන්ව මාකට් කරන්නේ හතරෙන් තුනක කඳුළු කතාවක් තුළින් දුක කියලා හිතෙන ප්‍රවණතාවය ඔබ දකින්නේ කොහොමද කලාකරුවෙක් විදියට අපේ ප්‍රවැත්ම ගොඩනගා ගන්න ඊට වඩා වෙනස් වීමක් හොයාගන්න අවශ්‍යයි අපේ පෞලයේ තිබෙන ප්‍රශ්නයක් ලෝකෙට කීම තුළ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ තෘප්තියක්ද කියලා මට තේරෙන්නේ නැහැ ලෝකෙට අපි කලාකරුවන් වුණත් ගෙදරට අපි එක මිනිස්සෙක් විතරයි අපේ දුක අඩමින් මිනිස්සුන්ට කියනකොට අපි විහිළුකාරයෝ බවට පත් වෙනවා පේෂණ හොල්මන් වලට බයයි කියන්නේ ඇත්තද ඔව් මං කරුවලට වගේම ගෙදර කවුරුත් නැති වුණාම බයයි තනියෙන් නැදේ නිදියන් ඉන්නකොට ඇඳගාවට කවුරු හරි එයි කියලා මට හිතෙනවා ඒ වගේම රෑවෙලා ඩ්‍රයිව් කරනකොට හැම කිස්සෙම පිටිබස්ස බලන්න හිතෙනවා බය වුණු වෙලාවට කට පාවිච්චි කළා හොල්මන් වුණත් හොල්මන් කරන්න බැරිද ඒ වෙලාවට මං කරන්නේ හයියෙන් රේඩියෝ එකේ පිරිත් දානවා නැත්තම් කෑ ගහලා සින්දුවක් කියනවා පිය පදවිය තුල හැඟීම් විචලනය වුණේ කොහොමද ඒක හරි අපූරු විඳීමක් ඒ හැඟීම මම මුලින්ම විඳින්නේ ආදිත්‍යගෙන් රෑතිස්සේ සැරින්සරේ ගහන පා පහරවලින් රෑතිස්සේ නැගිටිමින් ඇඳීම් තුලින් මං අපූරු වින්දනයක් ලබනවා සමහරක් අපහසුකම් හිරිහැර ආදරෙන් විඳිනකොට හිතට ලැබෙන වින්දනය වචනවලට පෙරලන්න අපහසුයි මට හිතෙන්නේ ජීවත් වෙනවා කියන්නේ ඒකටයි තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.